ඔබතුමාලා ඇයි මේ මේ මැතින කොමිසමට ආවේ අද? සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවේ පුරප්පාඩු මන්ත්‍රී ධූරයට අපි නාම යෝජනා බාර දෙන්න ආවේ නම ඉදිරිපත් කරන්න. ඒ පුරප්පාඩු මන්ත්‍රී ධූරයේ සඳහා මුජිබ රහමන් මන්ත්‍රීතුමාගේ නම අපි බාර දුන්නා මැතිවරණ කොමිසමට. මැති කොමිසම බාරගත්තද එතුමාගේ නම? අනිවාර්යෙන් එතුමා නම් බාරගත්තා. එතුමා පක්ෂයේ වෙනුවෙන් විශාල කැපවීමක් කරා. පහුගිය පළාත් පාලන මැතිවරණේ මන්ත්‍රීකමෙන් අස්සලා කොළඹ නගරාධිපතිකමට ඉල්ලුවේ. ඉතින් පක්ෂයේ එතුමාට කරන යුතුයකමක් විදියට එතුමාගේ නම ඉදිරිපත් කරා මේ සඳහා. ඒ වගේම දැන් ඊයේ දිනේදී කතා වුණා මේ ඩයනා මන්ත්‍රීතුමියගේ ඉවත් වීමත් සමග පක්ෂයට පක්ෂ නිලභාවයට අනිත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරවලට ලොකු අර්බුදයක් එනවා කියලා. මහලේකම්තුමා ඉදිරි ඔබතුමාගේ අදහස මොකද්ද සහ ඒ පිළිබඳ මැතිවරණ කොමිසමින් මොන වගේ අදහසක්ද ප්‍රකාශ කරන්නේ? ඒ සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මතකයි පහුගිය මැතිවරණටත් ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂය අය ඉදිරිපත් කර අපේ පක්ෂය නීත්‍යානුකූල පක්ෂයක් නෙවෙයි කියලා. ඒක අධිකාරණයට ගියන් පස්සේ අධිකාරණය ඒක ප්‍රතික්ෂේප කරා. ඒ වගේම මැතිවරණ කොමිසන් සභාව සමගි ජන බලවේගයේ සභාපති සහ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහත්මයාවත් සමගි ජන බලවේගයේ මහලේකම් විදියට මගේ නමත් පිළිගත්ත විදියට අපිට ලිඛිතව අපිට ඒ සම්බන්ධව සහතිකයක් දීලා තියෙනවා. ඒ වගේම පහුගිය මහමැතිවරණයේ සියලුම නාම යෝජනා පත්‍ර අස්සංකරේ මහලේකම් විදියට මමයි. ඉතින් මේක නීත්‍යානුකූල තත්ත්වයක් ප්‍රශ්නයක් නෑ. දැන් අනුතු වඳුරුවා මේ දැන් මෙච්චර කාලයක් ඔහු ඉඳපුවා දැන් මහජන මුදල් වලට මොකද්ද කරන්නේ කොහොමද ඒක ලබා ගන්නෙ? සාමාන්‍ය අනිවාර්ය ඒක අධිකරණ ක්‍රියාවලියක්. ඒ නීත්‍යානුකූල නොවන විදිය නීති විරෝධී විදියට ලබාගත් පඩි දීමනා සියල්ල මම හිතන්නේ රජයේ පොදු දේපල එකක් තමයි වාය කරගන්නත් ඕන. පොදු දේපල පනත යටතේ මම හිතන්නේ ඒකට කටයුතු කරන්නත් ඕන කියලා අපි කියනවා. හැබැයි එතුමිය ආවේ ඔබතුමාලා පාක්ෂික මන්ත්‍රී ධූරයක් අරගෙන ආණ්ඩුවට ගිහිල්ලා ආණ්ඩුවේ අපි ධූරයක් ගත්තා. හැබැයි දැන් චෝදනාව එල්ල වෙන්නේ සම්පූර්ණ ඔබතුමාලා. මම හිතන්නේ එතනදී අපි ඒක අපි ඕන අපේක්ෂකෙක් සම්බන්ධව ඒ අපේක්ෂකයාගේ පුරවැසිභාවය ඒ අපේක්ෂකයාගේ හැඳුනුම්පත අපි සියල්ල ඒ වගේම ඒ සම්බන්ධව දියුරුම් පෙස්සමක් ඒ සියල්ල අපි පරීක්ෂා කරලා බලනවා. අනිවාර්යයෙන්ම ඩයනාගමගේ මහත්මිය එතුමිය අසත්‍ය ලේඛන අපිට ඉදිරිපත් කළා තමයි මේක අරන් තියෙන්නේ. මම හිතන්නේ නීති විරෝධී ගමන් බලපත්‍රයක් නීති විරෝධී හැඳුනුම් පතක් ඒ විදිහට තමයි අපෙන් අරන් තියෙන්නේ. නොමැතන අපේ පක්ෂයට කරපු හානියට මේ කරපු නීති විරෝධී ගැන අපිව නොමග යවීම සම්බන්ධව අපි නීතිඥයන් සමග සාකච්ඡා කරලා අවශ්‍ය තීරණ ගන්නවා. හරි දැන් ඔබතුමාල්ල කොච්චර කිව්වත් අපි දැක්ක ඊයේ පාර්ලිමේන්තුවේ කාංචන විජේසේකර ඇමතිවරයා කියනවා ඔබතුමාල්ල පක්ෂේ මන්ත්‍රීවරු ගොඩක් පිරිසක් එතුමත් එක්ක කිව්වලු ඔව් අපේ ගමන අවිනිශ්චිතයි කියලා සමග ජන බලවේගයේ ගමන අවිනිශ්චිතයි කියලා මොකක් හරි ලේද්දක් නැහැ බයෙන් ඉන්නේ කියලා. කාංචන විජේසේකර ඇමතිතුමා දැන් රෑ හීනෙනුත් කියවටවලු පැහැදිලිව ඒගොල්ල දන්නවා සමග ජන බලවේගයේ ජයග්‍රහණය කරන විදිය. මේ ජයග්‍රහණය වළක්වන්න මොකද කරන්න පුළුවන් මොන බොරුවද කියන්න පුළුවන් ඒ සියල්ල කරනවා. එතුමා නිකන් ඊයේ ප්‍රාථමික කතාවක් කිව්වේ මන් දන්නේ එතුමාගේ උගත්කම කොහෙ තියෙන්නේ කියලා. මීට වැඩිය වක්කීමකින් ඇමතිවරේ කතා කරන්න ඕන. එතුමා විතර ප්‍රාථමික කතාවක් කරේ අපි එතුමාට ඒක විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි දන්නවා පිටරට පුරවැසිය මේ රටේ මහ බැංකු අධිපතිත් වුණා. පිටරට පුරවැසිය. අන්තිම පක්ෂයක අයිතිය තියෙන්නේ එක පුජ්‍යලෙකුට නේ. ඩයනටා තනියෙන් අයිති නෑ. පක්ෂ සමාජිකයින්ට. එයා මේ ලේකම් විතරයි.